Yo, what's up guys? I'm Lodon. How are you guys doing? අද මම කතා කරන්න යන්නේ Arinavo workshop එක ගැන. ඉතින් මේ සතියේ Arinavo workshop එක 50% off ඒ වගේම garage එක mechanics ලා 40% off තියෙන හින්දා මම Arinavo workshop එකක් ගන්න හිතුවා. ඉතින් මේක අනිත් business වගේ නෙමෙයි. ඔයගොල්ලන්ට මේකෙන් ගොඩක් සල්ලි හම්බ කරන්න බෑ. මේක වෙන විදිය business එකක්. ඇත්තනම් මේක ගැන කිව්වොත් මේක show business එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් Arinavo ඉවෙන්ට්ස් වලට ජොයින් වෙලා ඒගොල්ල ඉවෙන්ට්ස් දින්න පුහාම ඇරිනවෝ පොයින්ට්ස් හම්බනවා. ඒ පොයින්ට්ස් වලින් ඔයගොල්ලන්ගේ කාර් කස්ටමයිස් කරන්න පුළුවන්. ඒ වගේම තවත් නොයෙකුත් ඩිස්කවුන්ට් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් බිස්නස් එකකට අමතරව ෆන් එකට දෙයක් කරන්න ඕන කියලා ඇරිනවෝ වර්ක්ෂොප් එකක් ගන්න. හරි, අපි බලමු දැන් කොහොමද ගන්නේ, මොන වගේ දේවල්ද මේ වර්ක්ෂොප් එක ගද්දි ඇඩ් කරගන්න ඕන කියලා. ඔන්න ඇරිනවෝ වර්ක්ෂොප් එකක් ගන්න යන්නේ. ඒකට ඔයගොල්ලෝ පළවෙනියම ඉන්ටර්නෙට් එකට එන්න ඕන. ඇවිල්ලා ට්‍රැවල් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කියන කැටගරි එකට යන්න. එතන තියෙනවා ඇරිනවෝ වෙබ්සයිට් එක. ඒක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ පර්චේස් වර්ක්ෂොප් කියන එකට එන්න. හරි, මේ සතියේ වර්ක්ෂොප් එක 50% off. එහින් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන් ඔෆිස් එකේ ස්ටයිල් එකක්. ඉතින් ඔයාලා කැමති නම් මේ ස්ටයිල් සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ගාන එතකොට චුට්ටක් වැඩි වෙනවා. මේ බිස්නස් කියන ස්ටයිල් එක හොඳටම ඇති. මොකද ඇත්තටම මේක විතරයි අපිට ඕන මේ ඇරිනව වර්ක්ෂොප් එක පටන් ගන්න. හරි, එතකොට වර්ක්ෂොප් ග්‍රැෆික් වලට යන්න. මේක තියෙන්නේ මේ ඔයගලන්ගේ වර්ක්ෂොප් එකේ බිත්ති වලට එක එක ඔයගලන්ට චිත්‍ර වගේ දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝ අතේ සල්ලි තියෙනවා නම් මේව ඇඩ් කරන්න පුළුවන්. හැබැයි මම නම් ඒවට සල්ලි වෙන් කරන්න යන්නේ නැහැ දැන්. ඉතින් එහිම මම සාමාන්‍ය කලර් එකත් එක්ක යනවා. වර්ක්ෂොප් කලර් එකත් ඒකමයි. ඔයාලට කැමති කලර්ස් තියෙනවා නම් ඇඩ් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට පේනදි මෙතන තවත් සල්ලි යනවා ඒකට. ඉතින් මම සාමාන්‍ය කලර් එකෙන්ම දැන්ට යනවා. හරි, ගරාජ් එක. ගරාජ් එක මේ පාර 40% off. ඉතින් මම ඇත්තටම ගරාජ් එකක් ඇඩ් කරන්න යන්නේ. ගරාජ් එක ඇත්තටම වාසි ඔයාලා ගව තව වාහන ගොඩක් තියෙනවා නම් ඉස්සරහට වාහන ගන්න හිතාගෙන ඉන්නවා නම් ගැරේජ් එකේ මේ වාහන ටික ස්ටෝර් කරන්න පුළුවන්. ඒ හින්දා ගැරේජ් එකක් ගන්න එක වාසිදායකයි කියලා මම හිතනවා මේ අවස්ථාවේදී. අනික 40% off එකක් තියෙන හින්දා. හරි, ගැරේජ් දෙකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් තව ගැරේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. මම නම් එක ගැරේජ් එකකින් තමයි මේක පටන් ගන්න ඉන්නේ. හරි, මෙකැනික් වර්ක්ෂොප් එකේ මිකැනික්ස් ලා 3 දෙනෙක් ගන්න පුළුවන්. ඇරිනා මිකැනික් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයාලා වර්ක්ෂොප් එක ගද්දිම එයා හම්බෙනවා නිකම්ම. එයාව සිලෙක්ට් කරන්න දෙයක් නැහැ. එතකොට ඒ ඇරිනා මිකැනික්ට අමතරව බෙනීස් මිකැනික් ගන්න පුළුවන්. වෙපන් එක්ස්පර්ට් කෙනෙකුත් ගන්න පුළුවන්. හරි, මේ දෙන්න මොනාද කරන්න කියලා අපි වර්ක්ෂොප් එක ගත්තට පස්සේ බලමු මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන් වැඩ මොනාද කියන එක. හරි, මේ වෙලාවේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මිකැනික්ස් ලා 40% off. ඒ කියන්නේ 140ක් ඩිස්කවුන්ට් මේ මෙකැනික්ස් ලාට. ඉතින් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් වැරින වර්ක්ෂොප් එකක් ගන්න කියලා මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා මේ වෙලාවේදී මේ මෙකැනික් ලා දෙන්නවත් ඇඩ් කරන්න. මොකද මේක ඇත්තටම වාසියක් තියෙන ඔයාලගේ වාහන කස්ටමයිස් කරන වගේ දේවල් කරගන්න පුළුවන්. රයිට්. එතකොට පර්සනල් ක්වාටර්ස් මේක ඇත්තටම තියෙන්නේ හැම තැනම හැම බිස්නස් එකෙම වගේ තියෙන පර්සනල් ක්වාටර්ස් වගේ තමයි. ඕගොල්ලෝ ගේම් එක ඇතුලේ ස්පෝන් වෙන්න මේ ලොකේෂන් එක යොදා ගන්නවා නම් මේක ඇඩ් කරන්න. නැත්නම් ඉතින් මේක ඇඩ් කරන එක එච්චරම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ දේවල් ටික තමයි අත්‍යවශ්‍යම දේවල් ටික. මම ඇඩ් කරන්න යන්නේ මේ දේවල් ටික. ඉතින් එතකොට ඔයගොල්ලන්ට පේනවා දැන් වර්ක්ෂොප් එකට 50% off, ගැරේජ් එකට 40% off, මෙකැනික් ලටත් 40% off. ඉතින් ඔයගලන්ට මේ අවස්ථාවේදී හොඳ ඩීල් එකක්. නැත්තම් මේ ඔක්කොටම යනවා මිලියන 2කට වඩා. දැන් ඇත්තටම යන්නේ මිලියන 1යි ගන්නක්. ඉතින් මිලියනයක් වගේම ගානකට තමයි හම්බෙන්නේ. මිලියනයක් වගේ අඩු මිලියනයක් විතර ඔයගලන්ට අතේ ඉතුරු වෙනවා. ඉතින් ගොඩක් හොඳ ඩීල් එකක්. ඉතින් ඔයගොල්ලෝ දැම්ම හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේක ගන්න. හරි, අපි දැන් මේ කාර්යගෙන බලමු ඊළඟට කොහොමද වර්ක්ෂොප් එක ඇතුලේ මොනවද තියෙන විස්තරය කියලා. හරි, ඔන්න මන් දැන් බයිනෝ එක ක්ලික් කරන්න යන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ සමරි පේජ් එකක් එනවා. ඔයාලා ඇඩ් කරේ මොන මොන මොනවද කියලා පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක රිවيو කරලා ඔයගොල්ලෝ ඒකත් එක්ක සෑහීමකට පත් වෙනවා නම් මෙන්න මේ බයිනෝ කියන එක ක්ලික් කරන්න පුළුවන්. හරි, අපි දැන් ක්ලික් කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා.
හරි පර්චස් එක කම්ප්ලීට් වුණාම ඕගොල්ලන්ව මෙන්න මේ page එකට redirect වෙනවා. එතනින් මේ point එක select කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ workshop එකට. එහෙම නැත්නම් Arena Wars workshop එකට වාහන මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මම නම් දැන් මේ අවස්ථාවේදී වාහනය මිලදී ගන්නෑ. මම කරන්න යන්නේ මේ point එක set කරලා workshop එක ඇතුළට ගිහිල්ලා බලන්න. හරි එහෙනම් අපි workshop එක ඇතුළට ගිහිල්ලා බලමු මොකද එතන වෙන කතන්දරය කියලා. ඔන්න මම purchase කරපු Arena workshop එකට ආවා. මැප් එකේ ඔයගොල්ලන්ට බැලුවොත් මෙන්න මෙතන තමයි තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ ඇරීනා වෝ එක තියෙන තැන ඊට පස්සේ මෙතන ගරේජ් ඩෝස් තුනක් පෙන්නනවා මම හිතන්නේ මෙතනින් ගරේජ් වලට ඇතුළට යන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ දොරගාවත් එන්ට්‍රන්ස් එකක් පෙන්නනවා මේකෙන් තමයි මම හිතන්නේ ඔෆිස් එක ඇතුළට යන්නේ හරි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු මොකද්ද මේ විස්තරය කියලා ඔන්න වර්ක්ෂොප් එකේ මුලින්ම ඇතුළු වුණාම කට් සීන් එකක් යනවා. ඉතින් මම ඔයගලන්ට ස්පොයිලර්ස් දෙන්නේ නැහැ. මම වීඩියෝ එක ස්ටොප් කරනවා. ඔන්න අනිත් බිස්නස් වගේම තමයි ඇරිනා වර්ක්ෂොප් එක පටන් ගද්දි ස්ටාර්ට්අප් මිෂන් එකක් තියෙනවා. ඉතින් මේක ඇත්තනම ඇරිනාවෝ ඉවෙන්ට් එකක්. ඔයගලෝ මේ තැනට ආවහම ඔයගලන්ගේ කට් සීන් එක ඉවර වුණාට පස්සේ මේ ඇරිනාවෝ ඉවෙන්ට් එකට ඔයගලන්ව රිඩිරෙක්ට් කරනවා. ඔන්න මම දැන් මගේ ඇරිනාවෝ ඉවෙන්ට් එක පටන් ගන්න යන්නේ. අපි එහෙනම් මේක කම්ප්ලීට් කරලා ඊළඟට ආයි ඇවිල්ලා බලමු. ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා. ඔන්න මම දැන් ඇරිනවෝ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරා. ඊළඟට ආයෙ කට් සීන් එකක් යනවා. මේකෙන් පෙන්වන්නේ ඔයගලගේ වර්ක්ෂොප් එකේ පොඩි ටුවර් එකක් වගේ. හරි එහෙනම් ඒකත් බලමු. හරි ඔන්න මම දැන් ඇරිනවෝ එක ඇතුළට ආවා. ඇරිනවෝ එක ඇතුළට නෙවෙයි අතන ඇරිනවෝ වර්ක්ෂොප් එක ඇතුළට මෙතන තමයි මෙකැනික් ගේ ප්ලේස් එක. මේ රෙගියුලර් මෙකැනික් ඉන්නවා මෙතන. ඒ වගේම මම බෙනිස් වර්ක්ෂොප් එකක් ඇඩ් කරපු හින්දා එයාගේ ඔෆිස් එකත් මෙතන තියෙනවා. ඉතින් බෙනිස්ගේ අප්ඩේට්ස් ඒ වගේම කස්ටමයිසේෂන් උත් මෙන්න මේ මෙතන ගරේජ් එකට එහෙම නැත්නම් මේ වර්ක්ෂොප් එකට දාව කාර් එක ගෙනාවාම ඔයගලන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම වෙපන් මෙකැනික්වත් ගත්තා. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මෙතන ඔගලන්ගේ වෙපන්ස් කස්ටමයිස් කරන්න පුළුවන්. මේ විදිහට ඔගලන්ට ඒක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ කස්ටමයිස් කරන්න පුළුවන්. හරි එහෙමනම් අපි යමු ඔෆිස් එක පැත්තට. මෙතන උඩ තමයි ඔෆිස් එක තියෙන්නේ. මේක තමයි ඔගලන්ගේ කැරියර් වෝල් එක. ඇරිනවෝ එකේ ඔගලන්ගේ ඔගලෝ ඇරිනවෝ එකේ මිෂන්ස් කරන්න කරන්න ඔගලන්ගේ ලෙවල් එක අප්ග්‍රේඩ් වෙනවා ඇරිනා පොයින්ට්ස් හම් වෙනවා ඒ වගේ දේවල් මෙතනින් තමයි කරන්නේ මෙතන ලැප්ටොප් එකක් තියෙනවා කෙලින්ම එක රිඩිරෙක්ට් වෙන්න හදලා තියෙන්නේ ඇරිනවෝ වෙබ්සයිට් එකට ඉතින් ඔගලන්ට ලේසින් ඇරිනවෝ එකට අදාළ වාහන ගන්න පුළුවන් එහෙම නැත්නම් මේක සාමාන්‍යම කම්පියුටර් එකක් ඉතින් වෙබ්සයිට් එක ඇක්සස් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා ගන් ලොක එක. ගන් ලොක එකෙන් ඇත්තටම ඕගොල්ලන්ගේ වෙපන් වීල් එක කස්ටමයිස් කරන එක තමයි වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ගන් ලොක එක අන්ලොක් වෙන්න ඕගොල්ලෝ වෙපන් එක්ස්පර්ට් එක ගන්න ඕන, වෙපන් මෙකැනික්ව ගන්න ඕන. ඉතින් මම වෙපන් එක්ස්පර්ට් එක ගත්ත හින්දා වෙන්න ඇති මේ ගන් ලොක එක එන්නේ. මොකද අපිට ගන් ලොක එකක් ඇඩ් කරන්න වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. ඉතින් මම හිතන්නේ වෙපන් එක්ස්පර්ට් එක තමයි මේක හම්බෙන්නේ. හරි ওই ටික තමයි තියෙන්නේ වර්ක්ෂොප් එක ඇතුලේ. හරි ගරාජ් එක පෙන්වන්න බැරි වුණා. ගරාජ් එක තියෙන්නේ මෙතන. මෙතන තියෙනවා ගරාජ් එක, මේ සාමාන්‍ය ගරාජ් එක. මෙතන වාහන තවත් නවත්තන්න ඕන. ඊට පස්සේ මම තව ගරාජ් එකක් ගත්තා. ඒකට යන්නේ මෙතන ගිහම පෙන්වනවා ගරාජ්. හරි ලෙවල් B1. ඒ කියන්නේ ඔයගලන්ට ඇත්තටම එක්ස්ට්‍රා ගරාජ් එකක් ගන්න ඕනේ. උඩ ගරාජ් එකේ වාහන නවත්තන්න පුළුවන් කිහිපයක් මම හිතන්නේ. මෙතන වාහන තව 10ක් දුමුද නවත්තන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලොකු ස්පේස් එකක් තියෙනවා. ඉතින් මේ පාර ඩිස්කවුන්ට් එකක් දෙන හින්දා ගත්තට
ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතන්නේ. හරි, ඕක තමයි ඔපන් වර්ක්ෂොප් එක ඇතුලේ කතාව. හරි, එහෙනම් අපි ඇත්තටම බලමු දැන් මේ vehicle customization එක කරන විදිය. හරි, ඔන්න මම මාගාව තියෙන සාමාන්‍ය කාර් එකක් ඉතින් අරගෙන ආවා. අපි බලමු මේක ඇතුළට දාලා දැන් වර්ක්ෂොප් ලෙවල් එකට යන්න. හරි, එතකොට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ අපි ඉන්නේ. කාර් එක ඇතුළට ඇවිල්ලා, හරි, ඔන්න මේ press E to modify your vehicle කියලා එනවා. ආව. හරි, එතකොට පොඩි කට් සීන් එකක් වගේ යනවා. මම try කරා පල්ලෙහා ගරාජ් එකේ ඉඳලා. එතකොට මෙහෙම කට් සීන් එකක් යනවා. කෙලින්ම එතන ඉඳන්ම අප්ඩේට් කරන්න බුලා. දැන් ඔයගොල්ලන්ට පේනවා බෙනිස් මෙකැනික්ව ගත්ත හින්දා මෙතන මේ කාර් එක බෙනිස් ඔරිජිනල් මෝටර් වර්ක්ස් වලට convert කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මෙන්න මේ ගාන ගෙවන්න වෙනවා. ඉතින් දැන් මම මේක ඇත්තටම කරන්න යන්නේ නැහැ. මොකද මම ගාව තියෙන මිලියන 3ක් වගේ ගාණක්. ඉතින් ඇත්තට ලක්ෂ 5 ලක්ෂ 60,000ක් යනවා මේ කාර් එක convert කරන්න. ඉතින් මම දැන්ට මේක කරන්නේ නැහැ. ඉස්සර වීඩියෝ එකෙන් මේ කාර් බෙනිස් වලට convert කරලා customization කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම ඔන්න පුළුවන් ඕගොල්ලන්ට වෙනිස් වර්ක්ෂොප් එක තියෙන හින්දා ඔයගොල්ලන්ගේ වාහන කස්ටමයිස් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගාව එක්ස්ට්‍රා සල්ලි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න. මම හිතන්නේ එක එක ලස්සන විදිහකට කස්ටමයිස් කරන්න පුළුවන්. ලොස් සැන්තෝස් කස්ටම් වලට යන්නේ නැතුව. ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලන් කාර් එකේ විදිහට කස්ටමයිස් කරන්න අනිවාර්යයෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පුළුවන් නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මටත් ඇත්තටම බලන්න පුළුවන්. හරි, එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. See you guys.